ලක්නේ ද ඔබතුමිය? ඔව් ඔලලා. පෞල් ජීවිතය ගැන අහන්නේ. වා කේන්දර ගලපලද කසාද බැන්දේ? නෑ. එහෙනම් ඔය දෙන්න අතර ගැටලු තියෙනවා. වාගේ කුජ සනි මංගල යෝගය කියලා එකක් තියෙනවා. කුජ සනි එකට ඉන්න අය බඳින්න ඕනේ. කුජ සනි එකට ඉන්න හරි සමසස්සෝම කුජ සනි ඉන්න අය. නැත්තම් දෙන්නගේ අදහස් වල පරස්පරතාවයෙන් ඇතිලා නිෂ්කසාද වෙන මට්ටමටපත් වෙනවා. ඔව් මම අයිලා දෙවනි කසාද දෙන්නේ. දෙවනි කසාදෙත් අවුල් නම් අරක තමයි හේතුව. අට කුජ සනි මංගල යෝගෙන් තා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒවා කේන්දර පළවෙනි එක කැඩුනම ඊට පස්සේවත් ජෝතිෂය ගැන පොඩ්ඩක් විශ්වාස කරලා ඒ සිද්ධාන්ත අනුව වැඩ කටයුතු කරන්න ඕන. දැන් මන් දන්න කාන්තාවක් ඉන්න කුජ 10 කසාද 3ක් කරා. තුනේ මිනිස්සු 3 දෙනාම මැරුණා. එයා කසාද බඳිනගෙන අතර කරා. ඒ වගේ මේ ඉසිවරයන් වහන්සේලා කියන්නේ පොල් ගාපු අය නෙමෙයි. දිව්‍ය ඥාණයෙන් අවුරුදු 3400 හිමාලයේ ඉඳලා මේක එක දේවල් සොයාගත්ත අය. ඉතින් යාලා කියපු දේවල් අනුව කුජසනි මංගල යෝග තියෙනවා නම් එහෙම කෙනෙක් සමග තමයි විවාහය තියෙන්නේ. නැත්තම් ගැටලු රසක් පැන නගිනවා. නරක කෙනෙකුත් නෙමෙයි ගුරු ලග්නේ අය. ඉතාලම හොඳ අය. දැන් අවුරුදු 55කට කිට්ටුයිනේ. දැන් පෙන්ෂන් යන වයසේ වා මගෙන් අහන්නේ මහත්යගේ රැකියාව පිළිබඳව. ඔව්. මේ වෙලාවේ රැකියාවක් කරා හොඳ කම්පැනි එක. ඔව්. ඊට පස්සේ එකින් මේ දැන් අවුරුදු 1.5ක් කට කිට්ටු වෙන්න වෙනවා. අයින් වෙලා වෙන කම්පැනි එකට ගියා. ඒක මේ පොඩක් අවුල් වෙලා දැන් මේ ඒ වගේ තීන්දුවක් ගන්නකොට මහත්මිය කේන්දරේ බලලා තමයි ගන්න ඕනේ. මේ වෙලාවේ පොඩි ජම්මේ රාශකයක් යනවා මහත්යට. ඒක තමයි මෙතන අවුල තියෙන්නේ. මේ කේන්දරේ අනුව නම් 2023 නොවැම්බර් 26 මේ සැප්තැම්බර්නේ තව මාස දෙකකින් හොඳ රැකියාවක් ලැබෙනවා කියලා ස්ථිරවම කියන්න පුළුවන්. විවාසනාධිපති සිකුරු ඉන්නේ සෙනසුරුගේ ගෙදර. ඔන්න ඒක තමයි මෙතන අවුල. එයා විවාහයට උනන්දු වෙන්නේ නැහැ. ඔබලා උනන්දු වෙලා විවාහය සිද්ධ කරන්න ඕන. ඉතින් විදේශ ගමනුත් මේ දරුවට තියෙනවා හැබැයි. ඒක කාලේ එන්න ඕනනේ. හැම ගහයකින්ම රට යන්න බෑ. විවාහයට පෙන්වන්නේ මට 2022 මැයි 14 ඉඳලා 2023 මැයි 14 දක්වා එක කාලයක් තිබ්බා. මට හරියටම කියනවා 2022 මැයි 14 ඉඳලා 2023 මැයි 14 වල තිබ්බ එක ඉවරයි. ඒ කාලේ ඉවරයිනේ. මේ දැන් සැප්තැම්බර්නේ. ආයේ 2031 තමයි අවස්ථාව තියෙන්නේ. 31 මාර්තු 14 න් පස්සේ එතකම් ප්‍රමාද වෙනවා විවාහයේ සෙනසුරුගේ නිවසේ සිකුරු පදිංචි වුණාම ඕක වෙනවා. සෙනසුරුගේ ගෙදර ඉන්නකොට සෙනසුරුට අයිති දේවල් කරන්න ඕන. සෙනසුරු ඌවට ඉඩ දෙන කෙනෙක් නෙවෙයි. ඒක නිසා 2031 මාර්තු 14 න් පස්සේ තමයි විවාහය සාර්ථක වෙන්නේ. ඔබ උෂම ලක්නෙන්ද ඉපදුනේ? වාට විදේශ රටකට යන එක නෙවෙයි තියෙන්නේ. එහෙම එකක් මේකේ පෙන්වන්නේ නැහැ මට. ඔබට ලංකාවේ බුලත්විටි කඩේකින් මම මේ පහත් කරලා කතා කරනවා නෙවෙයි. අඩුම දේ බුලත්විටි කඩේකින් පටන් ගත්තත් කෝටිපතියෙක් වෙන කෙනෙක් ඔබ. හරිද? ඒකට වෙලාව එන්න ඕන වාට. මං කියන්නම් වෙලාව පොඩ්ඩක් ඉන්නකෝ. 2023 මැයි 4න් පස්සේ වාට ලැබුවේ ගුරු සුබඵල දෙන්නේ නැහැ. උෂම ලක්ණින් උපන් අයට සෙනසුරුයි බුදයි සිකුරුයි සුබඵල දෙන්නේ. ඔයාට 2025 ජූනි 22න් පස්සේ තමයි ඒක නිසා හොඳ වෙන්නේ. ගුරුගේ සෙනසුරු අතුරු දසා ලැබුවෙන් පස්සේ හරි දෙයකට අත ගහන්න සාර්ථක වෙයි. කෝටිපතියෙක් කියනද කෝටියකට කරන්න දෙයක් නැහැ. මහා ධනයෝගින් ඉපදෙලා තියෙන එක වෙලාව එන්න ඕන. අවුරුදු 50ට අඩුවෙන් රාජ්‍ය නායකත්වයට පත් වෙලා නැහැ කවුරු. වෙලාව එන්න ඕන. දෙකක් ඉවසන්න වෙනවා ඔබට. ව්‍යාපාර කරන්න රැකියා කරලා හරියන්නේ නැහැ. මේ කෝටිපති යෝගේ තියෙන ව්‍යාපාර කරලා ගොඩ යන්න තියෙන්නේ. හොඳයි. මොනවද බලා ගන්න ඕනේ? විවාහය නම් මේකේ ගැටලු තියෙනවා ආගේ කේන්දරේ. ඔව්.
විවාහල මොකක් හරි සත්‍යද කියලා ඔබතුමියට වැටහෙනවද දැන්? ඔබතුමිය විමුයට දිනුව තියෙන විදේශගත වීම තුලින්. කලින් ආත්මේ ඔබගේ ලංකාවේ නෙවෙයි පිටරට ඔබේ කලින් භවයේ පිටරට. ඔයා ලංකාවට ඉන්න ආසද නැද්ද? පිටරට යන ආසාවක් තිබෙමෙ නැද්ද? තිබුණා. ඉතින් ඒක තමයි හරියන ගමන. ඒක යන්න. ඔව්. කේන්දර ගලපන්න නැතුව බැඳපු නිසා මේ විවාහය අසාර්ථක කරනවා වගේ ගුරු හතේ මේ වැඩසටහන සමන් දෙන අය හොඳට අහගන්න. මා බක පඬිතුන ජ්‍යොතිෂයට විරුද්ධව මඩ ප්‍රහාර වෙල්ල කරන මේ කිසි පරම්පරාවක් කේන්දර බල්ලක් නැ මොකුත් දන්න දැන් මං කීයක් කිව්ව මේ වගේ සත්‍ය කතා. ඉතින් ඔබතුමිය ගුරු හතේ ගුරු හතට ගැලපෙන්නේ ගුරු හත සෙනසුරු හතේ කේන්දර විතරයි. පළවෙනි එක වැරදුනා නම් දෙවෙනි එක එහෙම කේන්දර ගලපලා හරි ජ්‍යොතිෂ වේදිකෙන් උපදෙස් අරන් විවාහය කරන්න. මම ඔබතුමිය රට යන එකත් පොඩ්ඩක් බලන්න මේ ගම අසම භාවයට පත් වෙච්ච අවස්ථාවක් නේ. ඔබට දැන් රට යන අවස්ථාව තියෙනවා. එහෙමයි. දැන් අද බලන්න මේ අද ඉස්රාලේ ගියන් ලක්ෂ 5කට යන වැටුපක් හම්බ වෙනෝනේ අද. ඒ වගේ රටකට ට්‍රයි කරන්න යනවනම් ජීවිත කාලෙම කාටවත් වඳින්න ඕනේ නැහැ. කෝටියක් පොතේ දාගත්තා නම් මාසෙට 130,000 පොලිය තියෙනවා. මොනවගේ රටකටද? ඉස්රාලේ වගේ රටකට. මං කිසි කෙනෙක් කැමති නැහැ රට යනවට. මං ඒකට විරුද්ධ ගන්නේ. නමුත් ඔබගේ ආර්ථික තත්ත්වයත් එක්ක ඔබ දැන් දික්කසාද වෙලා ඉන්න කෙනෙක් නිසා මං කියන ආර්ථික තත්ත්වය දියුණු වුණාම ඉතින් ඔබ බඳින්න ඕන කෙනෙක් කැමති වෙයි. හොඳයි. කටකලක් නේද ඔබට ලැබුණේ? හරිදම හරි මාත්‍යා. කටකලක් නේද? ඔව්. මං එක දෙයක් අද අවවාදයක් දෙනවා ඔයාට. ඉස්සරලා කියනකෝ ඔයාට ඕන කාරණේ මොකද්ද කියලා දැනගන්න. මට ඕන මම ආතයක් මට අයිමත් කතරගමට යන්න පුළුවන් ද කියන එක තමයි මං දැන් ගාල්ලේ වැඩ කරන්නේ. दोष मेहमाई කලින් ආත්මේ හොඳට පින් කරපු කෙනෙක්. ඒ වගේ ස්ථානයක සේවය කරනවා නම් හොඳයි ඔබට ඉතින්. මගේ ගියදොර ළමයිගෙන් මට ස්ථාන මාරු එහෙම සීනවත් දැන්නේ නේද සර්? ස්ථාන මාරු ඇති වෙන්න තියනවා කියලා දැන් මං කියන්නේ. එක තැනක වැඩ කරන්න බෑ වාට. මොකක්ද දන්නද මං වාට දෙන්න ද? ඒකට උත්තරේ දුන්නා. මං මෙන්න මේ කියන එක හොඳට අහගන්න. සෙනසුරු කටකයට 99.9% අංශභාගයේ හදනවා. වාගේ සෙනසුරු ඉන්නේ කටකේ. අංශභාගයේ හැදෙන හැටි මේ වෛද්‍යවරු කියන්නේ මං කියන්නම් හැදෙන විදියත්. අංශභාගයේ හැදෙන්නේ තෙල් කෑම වලට වඩා කාලා කොලෙස්ටරෝල් වැඩි වුණාම ලේ ගමනට බාධා වෙනවා. ලේ වල ඝනත්වය වැඩි කමන ලේ කැටියක් ඇහෙනවා. ඇයි ලේ ගමනට බ්ලොක් වෙනවා කියන්නේ? මේවා ඉසිවරන් වහන්සේලා කියපු දේවල්. මගේ අදහස් නෙවෙයි. ඉතින් මේවා කියනකොටම එහෙම වෙලා තියෙන මිනිස්සුන්ට ඒක නිසා ඔයා බ්ලඩ් චෙක් කරගන්න මුලින්ම ලේ පරීක්ෂාවක් කරලා කොලෙස්ටරෝල් වැඩි නම් ඒකට ප්‍රතිකාර කරන්න. අර ඉන්දියාවෙත් ගෙන්නන බෙහෙත් තියෙන ඇටෝවා කියලා කොලෙස්ටරෝල් වලට ඒක ගහලා හරියන්නේ නැහැ. ඒවා අවුරු 5ක් බීවත් වැඩක් නැහැ. ඒවා ක්වොලිටි නැහැ. ඇමරිකාවෙන් ගේන බෙහෙතක් තියෙන ලිපිටෝ කියලා. අන්න ඒක ගන්න කොලෙස්ටරෝල් වැඩි නම්. තමන්ගේ ජීවිතේට ආදරේ නම් ඒක කරන්න පළමුව. දැන් වාගේ මේ ස්ථාන මාරු ඕන තරම් තියෙනවා. ඉතින් මේ මේ මෙතන වෙලා තියෙන්නේ වාගේ කේන්දරෙම්ම ඒවා පෙන්නුම් කරනවා. මම එක තැනින් මම මොන වගේ සාන්තකාරී සාර්ථක ප්‍රාග්මති කරන්න ඕනේ. එක තැන සේවය කරන්න මුකුත් කරන්න බෑ. උපතින් ගෙනාවු ගහාචාර්යණුව යන්න වෙන දැන්.